వీరశేఖర జనార్గల వ్యాపారి జాతి కమిడు సామాజిక అద్దవసేది అభి బొలన్నరు నగరే మే విరోత్తావే పవత్వన్నే రణిల్ విక్రమసింగ జాత్యంతర మూల్య అరుముదల తమాయి తీయన ఎకమ ఉత్తరే కియలా మే రటే జనతావట కియమిన్ మే రటే సంపత్తిక జనతావగే దేపల టిక జనతావగే ఐతిహ్యక వెచ్చ అధ్యాపనే సౌఖ్య విత్రక్ నెవేయి మే రటే మినిస్సు అమారుయెన్ హంబ కరబు సొచ్చమటత్ విదిన్న దెన్ లాస్తిలా ఇన్నో అపి దన్నోవా మే ఆర్థిక అరుముదే కియలా కియన్నే डॉलर हिगे किला कियाने रुपियाल नैतिकम किला कियाने मेरठे सामान्य मिनिया के प्रश्न एक निवेइ मेरठे मिनिस्ट्रो और दुगानती से मैं पैवती इच्छा हमा आंडुआ कटम थमान के दाढ़ी महान्सी एक हम्बा करला बादुसाल लिखे हुआ है भाई किसी मा आंडुआ समाप्त तूने ने मेरठे मिनिस्ट्रोंगे मूली का इतिहास कम टिकारक्षा ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔලුව උඩ තියාගෙන දැන් කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි 90 ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න නම් ETF එකේ EPF එකේ සල්ලි ටික අදින්න ඕනලු ETF EPF එකේ තියන්නේ රනිල් වික්‍රමසිංහ රස්සාවක් කරලා කපලා දාපු සල්ලි නෙවෙයි මහින්ද රාජපක්ෂලා රස්සා කරලා හම්බ කරපු සල්ලි නෙවෙයි මහින්ද රාජපක්ෂලා එක වෙලාවක කොල්ල කන්න ගිහිල්ලා රොෂේන් චානකලා වෙඩි කාලා මැරිලා ආරක්ෂා කරපු මෙරටේ කම්කරු පන්තියේ කම්කරු ජනතාවගේ අරමුදල තමයි ETF එක EPF එක කියලා කියන්නේ. දැන් ඒකට අත තියන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. මහා බැංකු අධිපතිවරයා කියනවා මේවට අත තියන්න නැතුව මේවට උත්තර නැල්ලු. අපි අහන්නේ ධම්මික පෙරරගේ ලාභ වලට ඇයි අත තියන්නේ නැත්තේ? අපි අහන්නේ ඩඩ්ලි සිරිසේනගේ අසීමිත ලාභ වලට ඇයි ආණ්ඩුව අත තියන්නේ නැත්තේ? දැන් ආණ්ඩුව හදන්නේ ඒ ධනපති ධන කුවේරයන්ට සහන දීලා ඒගොල්ලන්ට බදු සහන දීලා ඒගොල්ලන්ගේ ණය කපා හැරලා ඒවා බොල් ණය බවට පත් කරලා ඒගොල්ලන්ගේ ව්‍යාපාර ආරක්ෂා කරන ගමන් මෙරටේ සාමාන්‍ය දුප්පත් අහිංසක අම්මා තාත්තගේ ජීවිතවලට හෙන ගැඩිය පාත් කරන්න යන්නේ. ඒ නිසා අපි කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට අපි එකග නැහැ. මේ රටේ විපක්ෂයටත් කොන්දක් නැහැ. IMF එකට විරුද්ධයි කියලා කියන්න. මොකද ඒගොල්ලෝ යන්නේ ඒ පාරේ. ලයිට් බිල වැඩි කරා. ඒක වැඩි කරාට සාපේක්ෂව අඩු කරේ නැහැ. දැන් කිසිම හේතුවක් නැතුව ජල බිල වැඩි කරලා තෙල් නලයක් හදනවා ත්‍රිකුණාමලේ ඉඳන් කොළඹ දක්වා පාලමක් හදනවා ඉන්දියාව ලාකාව යා කරන්න ඉන්දියාවට තෙල් නලේ ටැප් එක වහන අයිතිය හම්බුණාට පස්සේ මෙරටේ බලශක්ති නිෂ්පාදනය කිරීම අයිතිය ඉන්දියාවට හම්බුණාට පස්සේ අපි මොකද කරන්නේ අපිට මොකද්ද කරන්න වෙන්නේ දැන් බාල ඖෂධ ගෙනාපු කේලි රබුක් වෙල්ලලා මිනිස්සුන්ගේ ජීවිතවලට එකපැත්තකින් ජීවිත ආරක්ෂා කරගන්න ගියාම ඉස්පිරිතාලේදී මැරෙනවා මහාභාරයේදී මැරෙන්න සිද්ධ වෙලා තියෙනවා දැන් ඉන්දියාව ඇමරිකාව ඇතුළු රටවල් අපේ රටේ ඒගොල්ලන්ගේ විජිතයන් බවට පත් කර ගැනීම උත්සාහයකට නිරත වෙමින් ඉනවා ඉදිරියේදී මේ රටවල් අතර යුද්ධයක් ඇති වුණොත් ඒකෙනුත් මිනිස්සුන් මැරෙන්න වෙනවා